December 2nd Nelum Pokunede Rakiyawanni Arakshawa Piliganeema Shramaye Gauruwe Salasadimata Garusaru Obatulin Obo Godna Ganna Api Ape Videsha Pratipatti Anuwa Api Nobendi Ratak E Wageema Api Rajyayak Widiyata Api Gattu Thinduwa Api Me Yuddhayata Viruddhayi E Wageema Api Saame Wenuwen Pene Sitina Ratak Api Ratak Widiyata Eksat Jathinge Maha Mandaleyedith Me Sambandhayen Ape Chandaya Prakasha Kirima Niweradi Aakarayen Saame Wenuwen Ape Prakashaya Api Ishta Karala Thiyenawa එහෙම අවස්ථාවකදී මේ රාජ්‍යයන් අතර අපි අරාබිකරයට අපේ ශ්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් යනවා ඒ හරහා අපේ රටට විශාල මුදලක් එනවා අපි ඒක ගෞරවයෙන් සිහිපත් කරනවා වගේම හෙට දවසේදී ඕනෑම රාජ්‍යයකින් අපෙන් ශ්‍රමිකයන් ඉල්ලද්දී අපිට දේශපාලනික මතිමතාන්තර හෝ වෙනත් ජාතිවාදී මතිමතාන්තර හිතට අරගෙන මේ කටයුත්ත අපිට කරන්න බෑ. එතකොට අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ රටට පුද්ගලයන් යවමින් හිටියා ඊශ්‍රායලේ දක්වා එතනදී යුද තත්ත්වයේ ඇතිවෙච්ච වෙලාවේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට පහර දීම සිද්ධ කරපු වෙලාවේ අපි ඒ සම්බන්ධයෙන් කනගාටුවක් පළ කරා. ඒ වගේම දැන් ගාසා තීරයට පහර දීම එල්ල කරද්දිත් අපි ඒකට අපි කනගාටුව සහ අපේ විරෝධය පළ කරනවා. එතෙන්දී දීර්ඝකාලීනව යවමින් ඉඳලා අපි ඒ අවස්ථාවේදී తాවකාලිකව නතර කරා අපේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි තොරතුරු ලබා ගන්නතුරු. ඊට පස්සේ තොරතුරු ලබා ගැනීමෙන් පසු අපේ තානාපති කාර්යාලය සහ ඒ රටේ ආරක්ෂක තත්ත්වයන් විමසීමෙන් පස්සේ අපේ ශ්‍රමිකයන් ඒ ගාසා තීරයට ආශ්‍රිත ප්‍රදේශවලටවත් යවන්නේ නැහැ. ඒ රට අපේ රටේ උතුරේ යුද්ධ තියෙනකොට ගාල්ලේ මාතර පළාත්වල කෘෂිකර්මාන්තයට යවනවා වගේ තත්ත්වයක් මේ තියෙන්නේ. එතකොට ඒ වගේ පළාත්වලට තමයි මේ කෘෂිකර්මාන්තයට යවන්නේ. එතකොට ඒ පළාත්වලට යවද්දි ඒ යවන තැන්වල ආරක්ෂාව ඒ සියල්ල ලබා දෙනවා. ඒ වගේම කිසිදු යුද පුහුණුවක් මේ අයට ලබා දෙන්නේ නැහැ. මේ වගේ කතා කියලා මේ පාර්ලිමේන්තුව නොමග යවන්න නැති නොමග නොයවන ලෙස ඉල්ලා හිටිනවා. ඒ වගේම කිසිදු ආකාරයකින් ගාසා තීරයේ අත්පත් කරගත්තු ඉඩම්වලට හෝ එහෙම නැත්නම් ඒ පලස්තීනුවන් සතු ඉඩම්වලට ඒ කිසිම තැනකට යොමු කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. වගකීමෙන් කියනවා ඒ අනෙක් ප්‍රදේශවලට තමයි මේ ශ්‍රමිකයන් යොමු කිරීම සිද්ධ වෙන්නේ. ඊට අමතරව මේ වගේ අවස්ථාවලදී අපි රටක් විදියට මැදිහත්ව ඉන්නවා වෙනුවට ජාතිවාදී පාවිච්චි කරලා තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න මේ වගේ ප්‍රකාශ පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ කරන්නේ නැතුව රටක් විදියට කල්පනා කරන්න ඕනේ. මුස්ලිම් කොංග්‍රසය කියලා කියන්නේ මුස්ලිම් නම් දාගෙන එහෙම තමන්ගේ පක්ෂ විදියට නම් දාගෙන කරන ජාතිවාදී වැඩ කටයුතු කරන්න එපා කියලා මම කියනවා. හරි බොහොම ස්තුතියි.